ઓ એનો એનો કોઈ દિન ને મમ્મી ગેદર ઇન તામ ઓ તાવ ટીચિંગ એના આ 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 તાતે મન જાલવે કામ બેલા એના આ અરે અરે તાતે મા એક મિનિટ એના මං පරක්කු ඉදයි නෑ නේද ඔය ඇවිල්ලා ගොඩක් වෙලාද නෑ නෑ මා දෙන්නේ ආව විතරයි සඳනේ මොකද ඔයා පරක්කුනේ දන්නේ නැද්ද ඉතින් අය තාත්තට ඉතින් කතා කරගන්නත් බෑනේ එහෙම මෙහෙන් ඉතින් මම මොකක් හරි කියලා එන්නත් එපා ඉතින් තාත්තා අහනවා කොහෙද යන්නේ කියලා මට යන්න දෙන්නේ නැහැ කොහෙවත් ඉතින් දන්නවනේ අම්මත් නැහනේ අපි යන්න එහෙනම් කොහෙට හරි තේ එකක් බීලා පොඩ ගමන් කතා කරමු යන්කෝ අපි කොහෙද යන්නේ කියන්නකෝ ඔයා ඔයා කියන ඕනම දෙහැකට යන් ඉතින් මගෙන් අහන්න මොනවටද අයියේ අයියේ ඉක්මනටම ඉතින් ඔයාලගේ අම්මා තාත්තා කැමති කරගන්න වෙයි දැන් මේක ගොඩක් කල්නේ ඉතින් මේ සම්බන්ධේ ඔයාලා ගෙදරින් දන්නවනේ දැන් මොකෝම හරි කරලා ඉතින් කැමැත්ත අරගන්න අපේ තාත්තා නම් මට ඉතින් සේෆ් කරගන්න පුළුවන් හරි හරි සඳුනේ ඔයා බය නැතු ඉන්නකෝ මං හෙට අනිද්දාම අපේ ගෙදරින් අම්මයි තාත්තයි කැමති කරව ගන්නම්කෝ ඔයා ඉන්නකෝ බය වෙන්නේ නැතුව ඌව කතා කරන්නේ නෙමෙයි නේ දැන් මෙතෙන් ඩාවි අපි දෙන්න ගැන කතා කරන්නේ අයියේ ඔයා මාව අමතක කරන්නේ නේද මං ඔයා ගැන ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ අයියේ හරි හරි සඳුනි මං ඔයාට කිව්වනේ ඒ බලාපොරොත්තුව කවදාකවත් මං කඩ කරන්නේ නැහැ ඔයාට දුන්නු පොරොන්දු මං ඒ විදිහටම ඉටු කරනවා බය වෙන්න එපා ඉන්නකෝ මං අපේ අම්මා තාත්තාත් එක්ක කතා කරලා අපි දෙන්නා මන්තම මැරි කරමු හරිද එතකොට හරිනේ මොනවත් තාත්තේ මේ වටක් අමතු කරන්න පුළුවන් දනේ මට මේවා කන්න බෑ වටක් අමතු යමදාම මොනවාද මේ මොනවාරි කන්න ඕයන්න ගේන්න මට බෑ මේවා කන්න හැමදාම මොකක්ද මේ ජීවිතේ කන්න බොන්න තියෙන්න ඕන උදට මොනවාරි ගේන්න කරවල ටිකක් හරි මස් මාළු ටිකක් හරි මොනවාරි මේ වගේ කන්න බෑනේ හැමදාම මොනක් කරදරයක්ද මේ මට මේ දුක් විඳින්න බෑ තවත් සිරිදාස තමස මේ වැඩ ඉවර කරලා එනවා සල්ලි ගන්න මං යනවා ගේ ඇතුළට ඔය මල් පැල ඔක්කොටම දාන්න ඕන පෝර ටික නැත්තම් මේ පාර මැරලේ ආය වෙන කවුරුත් නැහැනේ තමුසේ ආවොත් ඇරෙන්න දන්නවනේ ඔක්කොම ටික පැල වලට පෝර ටික දාලා වතුර ටිකුත් දානවා ඒත් එක්කම ආ ආ ආ හරි හරි අනේ මම එන්න හදන්නේ ඔයා ඇවිල්ලා ඉන්නකෝ මං ඉක්මනට එන්න තාතේ 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 මට රුපියල් 5000ක් ඕනේ නෑ කියලා හරියන්නේ නෑනේ මං වෙන කාගෙන් ඉල්ල ගන්නද මට රුපියල් 5000ක් ඕනේ ඕනේමයි දැන් කොහෙන් හරි ගෙනල්ලා දෙන්න ආ මේ සිරිදාසුන් නැහනේ මොකද ආයේ මහත්තයා කිව්වද මොකක් හරි වැඩක් කරන්න තියෙනවා කියලා ඒ සිරිදාසට මහත්තයා පෙරේදා සල්ලි දුන්නා නේද ඒවට මොකද කරේ දැන් දවස් 3ක් වෙනවනේ සල්ලි ලං ගිහින් ආයේ මොනාරට සල්ලි එහෙමද හරි හරි පොඩ්ඩක් ඉන්නකො මහත්තයාට මං කතා කරනක ඈ සිරිදාස මොකද ආයෙත් මේ මං තවුසට සල්ලි දුන්නනේ දැන් දවස් 3ක් විතර වෙනවා සල්ලි දීලා ආ
හරි හරි, මං තම්සට රුපියා 5000ක් දෙන්නම්. හෙට අනිද්දා දෙහැර තියෙනවා තව පොඩි වැඩක්. ඒක කරලා දෙනවකෝ ඇවිල්ලා. හරිද? ඈ ආ ආ ආ ආ මෙන්න මේ 5000 අරන් යනවා. මොනවා හරි කන්න බොන්න තියෙනවා නම් බල්ලා ගෙදරින් අරන් යනවා ඒකත්. මොනවත් නැතුව ඇතිනේ ගෙදර. මොනවද අපේ මහත්තයා සිරිදාස සල්ලි වලට කරන්නේ? ඈ? ඇයි අර ගෙදර ඉන්නවනේ? ළමෙක්, ළමිස්සියෙක්නේ. මං හිතන්නේ එයාට තමයි ওই වියදම් කරන තරමක් වියදම් කරන්නේ. පව් නේද අපේ මහත්තයා ඉතින්. මොකද කරන්නේ? සඳුනි, ඔයා අද නම් හැඩ වැඩ වෙලා ඇවිල්ලා තියෙනවා. ලස්සන සූට් එකක් කියන අඳගෙන ඇත්තේ කොහෙන්ද මේක? ඇයි ඔයාට මතක නැද්ද? මේ සූට් එක ඔයාම අරන් දුන්න එකක්. අර ගියපාර උපන්දිනට අරන් දුන්න එකද මේ? මට මතක නෑනේ මං අරන් දුන්නද කියලා. අදනේ ගියපාර උපන්දිනට අරන් දුන්න එක නේද අපි සම්බන්ධයකට ගිහිල්ලා. හරි හරි හරි, දැන් නම් මතක බලන්න ඕක. දැන් නෑ නංගි ඇවිල්ලා තියෙන්නේ. මම දැක්කේ නෑ ඉතින් ඔයාව කැඳගෙන ඇවිල්ලා තියෙනවා. හරි ලස්සනයි මේකට. Thank you අයියේ. ඔයා අරන් දුන්න ඇඳුම ඉතින් මට හිතුණා අද අඳගෙන එන්න ඕනේ කියලා. නේ අපි යම් දෙහනම් කොහේ හරි. යන්කෝ. මම දන්න යාළුවෙක් ඉන්නවා. ඒ එතෙන්ද ගිහිල්ලා අපි දහසෙ පොඩ්ඩක් කතා කර කර ඉන්නේ. මෙතෙන් එන්නානේ. මොකද අනේ මේ බය වෙනවා වගේ. බය වෙන්න එපා. මේක මන් දන්න යාළුවෙක්ගේ ගෙදරක් නේ. කෝ පොඩ්ඩක් මෙතෙන් එන්නකෝ. මොකද ඒ දිරිමින්දක නඳුරන් නැති කෙනෙක් වගේ ඉන්න කුඩු. මෙහෙට එන්නානේ. අයියේ මේ කවදාකවත් නැතුව ඈ අතාරින්නන්නේ. ඔය අතාරින්නන්නේ මොකද්ද මේ කරන්නේ? ඔය අද හරි අමතු යන්නේ. ඔය ඔය අහකට වෙන්නානේ. මොකද්ද මේ? මොකද්ද මේ කරේ? මං හිතුවේ නෑ අයියේ ඔයා මේ වගේ ජරා මිනිහෙක් කියලා. චික්, මං අද මගේ වැඩේ කරගෙනම තමයි නතර වෙන්නේ. තමුසෙට ඒක බෑ නවත්තන්න. තමුසෙ ගෑ ගහලා කියනවා. ගෑ ගැහුවට මෙතෙන්ම කවුරුත් එන්නේ නෑ. ඒක මතක තියාගන්න. අතාරිනවා අයියේ මාව. අහකට වෙනවා අයියේ. අතාරිනවා මාව. අතාරින්න කිව්වේ අහකට වෙනවා. මං ඔබ අතාරින්න මේ බව මෙතෙන්ද ගෙනාවේ. මගේ අවශ්‍යතාවය මං කොහොම හරි ඉටු කරගන්නවා. අතාරින්න. අතාරිනවා. අහකට වෙනවා. අහකට වෙන්න කිව්වේ. අහකට වෙනවා. සඳුනි, 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 කතා කරපන් බා. මොකද ඒක උනේ? පටසිරි මේකි කතා කරන්නේ නෑනේ. මොකද්ද උනේ? අයියෝ, මරුණවද්ද? හුස්ම ගන්නවද බල. සඳුනි, හුස්ම ගන්නෙත් නෑ, හුස්ම වැටෙන්නෙත් නෑ. අයියෝ, මම මේ මොකද්ද කරපු අපරාධ? මං අතින් මොකද්ද මේ සිද්ධ උනේ? අයියෝ, දැන් මොකද කරන්නේ? ඔළුවට කිසි දෙයක් එන්නේ නැහැ. අයියෝ, මම මේ ගමන නොයන්නයි තිබුණේ. මම මේ වගේ අපරාධයක් කරේ. මේ දිගු හුස්ම ටික ගිහිල්ලානේ. මම ඉස්පිරිතාලෙකට ගෙනියන්න බැද්දේ. මම මේ වගේ දෙයක් කරේ. අයියෝ, ඔළුව තලන්න වගේ එන්නේ දැන්. මම මොකද කරන්නේ? මම ඔළුවට එන්නේ නැහැ කිසිම දෙයක්. කිසිම දෙයක් නෑ ලාවට ඉන්නේ. දැන් මේකට කරන්න තියෙන හොඳම දේ තමයි මේක ඉමීට රෑවෙලා ගිහින් දාන උන්ගේ දිවල් ළඟ කැලෑවකට. එතකොට උන්ගේ තාත්තට දැනෙන්න නැත ඉලන වෙනකොට හරි. එතකොට මාව අහුවෙන්නේ නෑනේ. උන්ගේ තාත්තා දන්නෙකුත් නෑ මාව. එහෙනම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා නැතිවෙන මං ගැන. මම වුණත් හොඳයි. මෙතනින් පේන්නේ නැතුව ඉමීට මේ පාරට ඔන්න මෙන්න කියලා තාලය යන්න ඕනේ මෙතන. ආ
ඕ සිරිදස දැන් දුක් කලා පලක් නෑ සිරිදස. අපිත් දැනන් හිටිය මේ ළමයා යන්නේ වැරදි පාර කියලා. ඒත් අපි කියන දේවල් ඇහුවේ නෑනේ සිරිදස. සිරිදස ළමයාට බොරුල දුන්න වැඩි. ඉල්ලන ඉල්ලන දේවල් ගෙනත් දුන්න. සල්ලි ඕන ඕන වෙලාවට ගෙනත් දුන්න. යන්නේ කොහෙද කියලා හෙව්වේ නෑ. කරන්නේ මොනවද කියලා බැලුවේ නෑ. සිරිදසට දැන් කරන්න දෙයක් නෑ. ළමයා ගෙනාපු ආයස ඉවරයි. එයා කරපු දේවල් එයා අරගෙන ගියා. දැන් කරන්න දෙයක් නෑ සිරිදස. තමුන් ජීවත් වෙලා ඉන්න දැන්. වෙන මොනවා කරන්නද? ජීවිතේ හැටි ඔහොම තමයි.